මල දන බල නොතකන හෙළදැය සුදු බුදු රැස්පැතිරෙයි සමමෙත් කරුණා බුදු බණ පදයක සිහිලෙන් රට සැනෙහි සිහිලෙන් රට සැනෙහි සමමෙත් කරුණා මේ රටේ මුස්ලිම් මිනිස්සු දෙමළ මිනිස්සු හින්දු එහෙම කියලා කිසිම ભેදයක් තිබිච්ච රටක් නෙමෙයි ලෝකේ රටක් දියුණු නොවන ප්‍රධානම කාරණාව තමයි මිනිස්සු ආගම් හැටියට බෙදෙන එක, ජාති හැටියට බෙදෙන එක, පක්ෂ හැටියට බෙදෙන එක, කුල හැටියට බෙදෙන එක. ලෝකෙ තියෙන ලොකුම විහිළුවක් මම ඔබට කියන්න. මේ ගැන කියන්නේ. මම බොහොම පැහැදිලිවම ජේසුව මගේ ජීවිතේ ආදර්ශය කරගත්තු කෙනෙක්. ඒක මම බොහොම විවෘතව කියනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ කොයිතරම් විශිෂ්ට දර්ශනයක් ලෝකෙට ගෙනාවද කියලා කිසි පැකිලීමක් නැතුව මට පිළිගන්න පුළුවන්. මුස්ලිම් ජුදා සහ ක්‍රිස්තියානි කියන ජන කොට්ටාස තුන අද ලෝකෙ මරා ගන්නවනේ මුස්ලිම් ජුදා ක්‍රිස්තියානි ලෝකෙ මරා ගන්නවා ඊශ්‍රායලෙට ගියාම ජෙරුසලමේ දේවමාලිගාව අල්ලගන්න මේ තුන් ගොල්ලම කඳවුර වැදගෙන ඉන්නේ තුන් පැත්තේ කොයි වෙලේ මේ වැගිරීමක් සිද්ධ වෙයිද දන්නේ නැහැ මේක ලොකු විහිළුව තමයි දැන් මේ තුන් දෙනාම ආබ්‍රහම්ගේ දරුවෝ. ඉතිහාසය දිහා බලනකොට ජුදා ජනතාව, මුස්ලිම් ජනතාව සහ කිතුණු ජනතාව පවතින්නේ ආබ්‍රහම්ගේ. එහෙනම් මුස්ලිම් අයගේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ. ජුදා ජාතිකින්ගේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ. කිතුණුවන්ගේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ තේරෙනවද ඔබට කියන්නේ? එතකොට ආබ්‍රහම්ට දරුවෝ හිටියේ නැහැ. දැන් ඔබ කරුණා කරලා මිනිත්තු කීපයක් මාව ඉවස ගන්න ඕනේ. මම ආගම උගන්වනවා නෙමෙයි. මම මේ ලෝකේ තියෙන ලොකු ප්‍රශ්නයක් අපේ රටට හෙන ගහන හැටි පෙන්වන්න යන්නේ. ඒ නිසා පොඩ්ඩක් අහගෙන ඉන්න. ආබ්‍රහම්ට ළමයි හිටියේ නැහැ. සාරා වඳයි, වයිෆ් වඳයි. ඒ යුගයේ තිබුණේ පුරුෂාධිපත්‍යය. තාත්තගේ බලය. එතකොට ගෙදර තියෙන්නේ ඒ පිරිමියාගේ අධිපති කම. එයාට ඕනේ විදිහට තමයි හැමදේම වෙන්න ඕනේ. දැන් සාරට ළමයි නැහැනේ. වඳයිනේ. ගෙදර ඉන්න මෙහෙකාරියත් එක ළමෙක් හදනවා. ආබ්‍රහම්. මේක තමයි හරි කතාව. ගෙදර ඉන්න වැඩකාරිත් එක ළමෙක් හදනවා උරුමය පිට යන නිසා උරුමකාරයෙක් ඕනේ. එතකොට වයිෆ් කටවහගෙන ඉන්න ඕනේ. අපි බොරු කියන නිසා දිගටම අපිට හරි සුභාරංචිය නැහැ. එතකොට වයිෆ් කටවහගෙන ඉන්න ඕනේ. ගෙදර ඉන්න වැඩකාරයත් එක්ක ආබ්‍රහම් දරුවෙක් හදනවා. එයාගේ නම ඊස්මායිල්. ඊට පස්සේ තමයි තමුගේ නීත්‍යානුකූල බිරිඳට දරුවෙක් ලැබෙන්නේ. ඒ තමයි ඊසාක්. ඊට පස්සේ නිකන් හිතන්න දැන් එක වයිෆ් කෙනෙක් එක්කත් ගෙදර ගෙනිය ගන්න තියෙන අමාරුවත් එක දෙන්නෙක් වුණාම නිකන් උගලා සරලව හිතලා බලන්න. දෙන්නෙක් ළමයි දෙන්නෙක් එක ගෙදර ඊට පස්සේ ඒ දෙන්නගෙනුත් එක්කෙනෙක් ගෙදර සර්වන්ට් වුණාම කොහොමද? මට නිකන් කියනකොට ලේසිද අමාරුද කියලා? ඕගොල්ලෝ කටවහගෙන ඉන්නේ බයටද එහෙම නැත්නම්? ඒ බොහොම සරල ප්‍රශ්නයක්. දැන් ආබ්‍රහම්ගේ ප්‍රශ්නේ ඕගලන්ට තේරෙනවද මොන ප්‍රශ්නයක්ද කියලා? කියන්නේ දැන් මේ ළමයි දෙන්න ඉපදුනාට පස්සේ සාරා ඇන්ඩ් හාගර් කියන්නේ මේ මෙහෙකාරිය සහ නීත්‍යානුකූල බිරිඳ ගැටෙනවා. මොකද දෙන්නටම ආබ්‍රහම්ගේ ලේ තියෙන ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ නිසා එක්කෙනෙක්වත් අතාරින්නේ නැහැ. අරයට වයිෆ් හැටියට රයිට්ස් තියෙනවා. මෙයාට ළමයා ආබ්‍රහම්ගේ ලේ. එයා අතාරින්නේ නැහැ. මේක ගැටෙනවා. මේක ඔළුව ගෙන ගන්නවා ආබ්‍රහම්ගේ. ඔකේ ඉතින් මුළු විස්තරේ මම ඔබට කියන්නේ අවසානයේ සිද්ධ වෙන්නේ ආබ්‍රහම් තමුගේ මෙහෙකාරිය සහ ඊස්මායිල්ව ගෙයින් එළියට දානවා. ඊස්මායිල්ගේ පරම්පරාව තමයි මුස්ලිම් ජනතාව. ඊසාක්ගෙන් පටන් ගන්න පරම්පරාව තමයි ජුදා. ඒකෙන් තමයි ජේසුගෙන් පස්සේ අන්තියෝකියේදී ක්‍රිස්තියානිය පටන් ගන්න. ජේසුට පස්සේ පටන් ගන්න ක්‍රිස්තියානිය right? එතකොට අන්තියෝකියේදී. එතකොට ක්‍රිස්තියානි, ජුදා, මුස්ලිම් කියන ආගම් තුනම පැවතෙන්නේ ආබ්‍රහම්ගෙන්.
ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ තමයි මේ තුන් දෙනාගේම දෙවියන් වහන්සේ. එතකොට මේ තුන් දෙනා මරාගන්නේ මොකක් බදාගන්නද? එතන ඔබට පේනවද මේ ආගමික ભેදය කියන එක මොනතරම් අමානුෂිකද? ඒක මේ ම්ලේච්ඡද කියලා ආගමික ભેදය කියන එක. එතකොට තම් නදහන දෙවියන්ට විරුද්ධව තමයි මේ හැමෝම කැරලිය ගහන්නේ. ඒ නිසා බොහොම පැහැදිලි ජේසුව මරන්නේ ජුදා ආගමිකයෝ. වෙන කවුරුත් නෙමෙයි. ජේසුව මරලා දාන්නේ. එතකොට මේ ලංකාවේ තිබෙන ලොකුම වාසනාව තමයි මේ ඒකදේවවාදී ආගම් ඇතුලේ තිබෙන මේ වහල් මානසිකත්වයෙන් එළියට යන්න පුළුවන් විශිෂ්ට දර්ශනයක් මේ රටට හිමි වෙලා තිබෙනවා ඒ බුදුදහම. මම කතෝලිකෙක්. මම ආගම මාරු කරලා නෑ, මාරු කරන්න බෑනේ, මම ඉපදුනේ එහෙමනේ. අපි හැමෝම අපේ ආගම් අපිට උරුම වෙලා තියෙන්නේ උප්පත්තියෙන්. අපි කවුරුත් මේ එනකොට ඇප්ලිකේෂන් දාලා එනවද? එහෙම ඇවිල්ලා නෑ. එතකොට ඒ නිසා මම බොහොම සතුටින් මම කියනවා, බොහොම විවෘතව මම කියනවා, මම ක්‍රිස්තියානිකාරයෙක්, කතෝලිකෙක්. දැන් කාලෝ ෆොන්සේකා සර් එක්ක මම වාඩිලා කතා කරේ තියෙත් ඒකයි. අපි දෙන්නම එන්නේ කතෝලික පසුබිමකේ. ඒක හංගන්න අවශ්‍යතාවය නැහැ. හැබැයි අපිට කතෝලිකයෙක් හැටියට පැකිලීමක් නැතුව කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේ රටේ මුස්ලිම්, හින්දු, ඉස්ලාම් මේ සියලු දෙනා මිනිස්සුන් හැටියට ගොඩනගන්න තියෙන විශිෂ්ටතම අවස්ථාව තමයි මේ රට බෞද්ධ දර්ශනය මත පදනම් වීම. මොකද ඒක ඇතුලේ කිසිම විදිහකින් මිනිස්සුන්ව මේ වහල් කිරීමට ගෙනියන්නේ නැති නිසා මම කතා කරන්නේ බෞද්ධ දර්ශනය ගැන, ධර්මය ගැන.